හැමදාමත් ලංකාවේ තියෙන ලස්සනම ගෙවල් ඕගලන්ට පෙන්වන ලක්ෂර ශ්‍රී ලංකා හංසි අදත් තව හරිම ලස්සන නිවසක් ඕගලන්ට පෙන්වන්න. ඉතින් මං අද ඇවිල්ලා තියෙන්නේ රත්මලානට. හරියටම කිව්වොත් පර්චස් 17ක වර්ගඩි 4400ක කාමර 3ක් සහ බාත්รูම්ස් 4ක් තියෙන හරිම ලස්සන නිවසක් තමයි මං අද පෙන්වන්නේ. මේ නිවසේ පොඩි විශේෂත්වයක් තියෙනවා. බලන්නකෝ නිවස පිටතින් බලද්දී ඕගලන්ට නිවස ඇතුළේ පේන්නේ නැහැ. ඉතින් නිවසේ හිමිකරුවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා වෙන විදිහට තමයි මේ නිවස ලස්සනට හදලා තියෙන්නේ. ලක්ෂර ශ්‍රී ලංකා වීඩියෝස් බලන ඔයගොල්ලන්ට MN group එක හරිම හුරු පුරුදුයිනේ. ඉතින් MN group එකේ MN property වෙතින් තමයි මේ ලස්සන නිවස හදලා තියෙන්නේ. ඉතින් gedara eliyen baluwata ඔයගොල්ලන්ට නිවසේ ලස්සන පේන්නේ නැහැ. ලොකු wide roller gate එකකින් තමයි එන්න තියෙන්නේ. ඉතින් vehicle park එකේ තමයි මම දැන් ඉන්නේ. වාහන දෙකක් නවත්තන්න පුළුවන් හොඳ ඉඩකඩ තියෙනවා. නිවසේ ලස්සන බලන්න නම් ඔයගොල්ලෝ මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. ඉතින් ලස්සන ආකිටෙක්චරල් ඩිසයින් එකකට තමයි මේ නිවස නිමා වෙලා තියෙන්නේ. වයිට් සහ ග්‍රේ කියන කලර් තීම් එකකට තමයි මේ ගෙදර මේ විදිහට හැඩ වෙලා තියෙන්නේ. ඉතින් ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එකත් එක්කම තමයි අපිට මේ සයිඩ් එකෙන් බුදු මැදුර තියෙන්නේ. ඉතින් ඒ වෙනකොටත් අපිට පේනවා බුදු පිළිම වහන්සේ නමක් මෙතන තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඔය ෆ්‍රන්ට් ගාඩන් ඒරියාකට අමතරව අපිට මේන් එන්ට්‍රන්ස් එකත් එක්කම මේ සයිඩ් එකනොත් තවත් ගාඩන් ඒරියා එකක් තියෙනවා. පර්චස් 17ක තමයි මේ නිවස ලස්සනට මේ විදිහට නිමා වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන් තන පිඩලි අල්ලලා මේ වගේ අපිට වාඩි වෙන්න බෙන්ච් හදලා හරිම ලස්සනට ගාඩන් ඒරියා එක මේ විදිහට ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් මේ සයිඩ් එකෙන් තමයි අපිට මේඩ්ස් ක්වාටර්ස් ලබා දීලා තියෙන්නේ. එහෙමනම් දැන් මම ඔයගලන්ව නිවස ඇතුළට තමයි එක්ක යන්න සූදානම් වෙන්නේ. මේ සයිඩ් එකෙන් අපිට විකට් ගේට් එකක් තියෙනවා. ඒත් එක්කම තමයි අපිට නිවසේ මේන් ඩෝ එක තියෙන්නේ. ඉතින් හොඳ හයිට් එකක් තියෙන සම්පූර්ණයෙන්ම ට්‍රීටඩ් මහෝගනි වලින් නිමා වෙච්ච මේන් ඩෝ එකක් තමයි අපිට මේ නිවසේ ලබා දීලා තියෙන්නේ. අපි එහෙමනම් නිවස ඇතුළට ගෙහෙලා ගෙදර ඉතුරු විස්තරත් බලමු නේද? එන්නකෝ. වව්! මං කියවනේ හරිම ලස්සනට නිමා වෙච්ච නිවසකට තමයි අද හන්සි මේ රිවීව් එක කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගේ ඇතුළට ආවම ඔයගලන්ට පේනවා හරිම එලිගන්ට් විදිහට මේ නිවස හරිම ලස්සනට ඉන්ටීරියර් කරලා තියෙනවා. ඉතින් ග්‍රේ කලර් එක ඒ වගේම බේජ් කලර් එකත් එක්ක මික්ස් වෙච්ච ඉන්ටීරියර් එකක් තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෝ එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. වයිට් සහ ග්‍රේ මික්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ලස්සන සෝෆා එකකින් තමයි මෙතන හැඩ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට පේනවා නිවස ඇතුළට හොඳට එළිය ලැබෙන විදිහට ස්ලයිඩින් වින්ඩෝස් වලින් තමයි මේ නිවස හැඩ වෙලා තියෙන්නේ. ඔගලන්ට පේනවාද ඇලුමිනියම් වලින් තමයි මේ ස්ලයිඩින් වින්ඩෝස් මේ විදිහට ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් නිවස හරිම හුරුබුහුටි හරිම ලස්සනයි හරිම එලිගන් ලුක් එකක් තියෙන්නේ. මං කලින් කිව්වා වගේ MN property ආයතනය වෙතින් තමයි මේ ලස්සන නිවස හදලා තියෙන්නේ. ඉතින් ඒ ගැන වැඩි විස්තර මම තව ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ගෙදර ලිවින් ඇරිය එකත් එක්ක බලද්දි අපිට මෙතන තවත් එක වෝල් එකක් පේනවා. ඉතින් ඒ වෝල් එක ගැන කතා කරොත් සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් ලුක් එකක් එන විදිහට තමයි අපිට මේ වෝල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනත් අපිට කන්සෝල් එකක් තියලා ලස්සනට හැඩ වෙලා තියෙනවා. ඒත් එක්කම මේ සයිඩ් එකෙන් තමයි අපිට නිවසේ ඩයිනින් ඒරියා එක තියෙන්නේ. ඉතින් වර්ගඩි 4400ක් තියෙන මේ නිවසේ ඔයගලන්ට පේනවා ඩයිනින් ඒරියා එකේත් හොඳ ස්පේස් එකක් තියෙනවා. ඉතින් ග්‍රැනයිට් වලින් නිමා වෙච්ච මේ වගේ ඩයිනින් ටේබල් එකක් තමයි තියෙන්නේ අපිට චෙයර්ස් 6ක් එක්ක. ඉතින් මෙතනත් අපිට ලයිට් එකකින් මේ විදිහට ෆිනිෂ් වෙලා තියෙනවා. මෙතන ගැන කතා කරොත් මෙතනත් අපිට ස්ලයිඩින් වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් එහා පැත්තේ මේඩ්ස් ක්වාටර්ස් තමයි අපිට මේ විදිහට බලාගන්න පුළුවන්. ඉතින් මේ ලස්සන නිවසේ කාමර 3ක් තියෙනවා කියලා වීඩියෝ එක පටන් ගද්දිම මම ඕගලන්ට කිව්වනේ මං ඉන්නේ මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අපිට බෙඩ්රූම්ස් 2ක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එක කාමරයක්. ඕගලන්ට පේන ලස්සන ඩිවාන් බෙඩ් එකකින් තමයි මෙතන හැඩ වෙලා තියෙන්නේ. ඒ වගේම හොඳ හයිට් එකක් තියෙන ෆිනිෂ් රූෆ් එකක්, KDK බ්‍රෑන්ඩ් එකෙන් ෆෑන් එකක් වගේම AC එකක් ෆික්ස් වෙලා තියෙනවා. ඒ වගේම අපිට මේ කාමරයටත් ස්ලයිඩින් වින්ඩෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේන් ගාඩන් ඒරියාක පැත්තට තමයි අපිට මේ ස්ලයිඩින් වින්ඩෝ එක ඕපන් වුණාම එන්ටර් වෙන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් මේ කාමරේට තියෙන ඇටච් බාත්รูම් එක තමයි අපි බලන්නේ. ඉතින් බාත්รูම් එක මේ සයිඩ් එකේ තමයි තියෙන්නේ. මේ තියෙන බාත්รูම් එක ඉතින් බේජ් කලරකින් තමයි මේකේ ටයිල් එක නිමා වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා හරිම ස්පේෂස් බාත්รูම් එකක්. බ්ලැක් කලරකින් තමයි ෂවර්ස් නිමා වෙලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම රොසෙල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපිට මේ ෆිටිංස් ඔක්කොම ෆිනිෂ් වෙලා තියෙන්නේ.
එහෙමනම් මම මුලින්ම කිව්වා වගේ මේ ලස්සන ගෙදර හදලා තියෙන MN ප්‍රොපර්ටි ආයතනය වෙදී. ඉතින් ඕගොල්ලන්ටත් නිවසේ ප්ලෑන් එක අඳින තැන ඉඳන්ම නිවස ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් කරන තැන දක්වාම MN ප්‍රොපර්ටි ආයතනයේ සේවාව ලබා ගන්න පුළුවන්. ඕගොල්ලොත් ලස්සන ගෙයක් හදාගන්න හිම දකින කෙනෙක් නම් තවත් හිත හිතේ ඉඳ නැතුව ඕගොල්ලන්ටත් පුළුවන් පල්ලැතින කන්ටැක්ට් නම්බර් එක හරහා MN ප්‍රොපර්ටි ආයතනය සම්බන්ධ කරගන්න. මේ ගෙදර හරිම ලස්සන පෑන්ට්‍රි එකක් තියෙනවා. එන්න මගෙත් එක්ක ගෙදර ලස්සන බලන්න. මං කිව්වේ මටත් දැක්කහම හරිම ආස හිතෙන ඩිසයින් එකක් තමයි මේ පෑන්ට්‍රි එකේ තියෙන්නේ. හරිම ඇහැට ප්‍රියජනකයි, හරි ලස්සන එලිගන්ට් ලුක් එකක් තියෙන පෑන්ට්‍රි එකක් තමයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි මේක කබඩ් ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඒ වගේම ග්ලාස් වලින් තමයි මේකේ මේ වෝල් එක නිමා වෙලා තියෙන්නේ. ග්‍රැනයිට් ටොප් එකක් තියෙනවා. ඊට අමතරව මේ සයිඩ් එකෙන් අපිට අයිලන් ටේබල් එකකුත් තියෙනවා. ඉතින් හැම දෙයක්ම හරිම ලස්සනට මේ පෑන්ට්‍රි එකේ ඇරේන්ජ් වෙලා තියෙනවා. ඉතින් මෙතන කැමති විදිහට ලස්සනට ඕනමන්ස් තියාගන්න මේ වගේ ලස්සන පුංචි ස්පේස් එකකුත් ලබා දීලා තියෙනවා. වුඩන් වලින් තමයි යන්න ඒ ඒරියා එක නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් නිවසේ තියෙන ඉතුරු කාමරේ තමයි අපි දැන් දකින්නේ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට තියෙන අනිත් බෙඩ්රූම් එක. ඉතින් මේ තමයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙන සෙකන්ඩ් බෙඩ්රූම් එක. මේකත් හරිම ලස්සනට ෆිනිෂ් වෙලා තියෙනවා. හොඳට ඉරේලිය ලැබෙන, හොඳට වාතාශ්‍රය ලැබෙන, අපිට මේ වගේ ස්ලයිඩින් වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් මේ කාමරේටත් ඒසි කප් වගේම ෆෑන් එකක් ෆික්ස් වෙලා තියෙනවා. ලස්සන ඩිවාන් බෙඩ් එකක් වගේම අපිට 3 ඩෝ කබඩ් එකකුත් ෆික්ස් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ කාමරේටත් අපිට එක බාත්รูම් එකක් තියෙනවා. ඉතින් ඒක අපිට කොමන් වොෂ්රූම් එකක් විදිහට තමයි යූස් කරන්න ඩිසයින් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අන්න ඒ බාත්รูම් එක. ඉතින් ඒකත් හරිම ලස්සනයි. අපි කලින් දැකපු කලර්ස් වලින්ම තමයි මේකත් ෆිනිෂ් වෙලා තියෙන්නේ. බ්ලැක් කලකෙන් තමයි ෆිටිංස් තියෙන්නේ. ඊට අමතරව රොසල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේක අපිට සිංක් සහ කොමඩ් ඒ දේවල් ෆික්ස් වෙලා තියෙන්නේ. මං කිව්වනේ මේ ලස්සන ගෙදර හදලා තියෙන MN Homes තින්නේ. ඉතින් ඒගොල්ලොත් එක්කම අපි කතා කරලා බලමු මේ නිවස ගැන වැඩි විස්තර. එන්න මගෙත් එක්ක. එහෙමනම් මේ ලස්සන නිවස ගැන වැඩි විස්තර අපිත් එක්ක කතා කරගන්න MN ප්‍රොපර්ටි ආයතනය වෙතින් අපිට එකතු වෙලා ඉන්නා මිසිස් අනුෂ්කා රතවිතාන, ඒ වගේම මේ නිවසේ හිමිකාරණේ මිසිස් ගුණතිලක. ආයුබෝවන් දෙන්නම. ඉතින් අනුෂ්කා, කොහොමද අපි කතා කරමුනේ MN ප්‍රොපර්ටි ගැන? ඔව්, මම හිතන්නේ හන්සිගේ වීඩියෝ බලන ඔයාලට අලුත් නමක් නෙමේ MN ගෲප් අප් ආයතනය කියන්නේ. MN ගෲප් අප් ආයතනයේ MN ප්‍රොපර්ටි වෙතින් තමයි මේගේ නිමා කරලා තියෙන්නේ. මම MN ගෲප් අප් ආයතනයේ MN ප්‍රොපර්ටිගේ හෙඩ් හැටියට මේගේ නිම කරන්න විශාල කාර්යභාරයක් කරා. ඉතින් අපි වැඩි විස්තර මිසිස් ගුණතිලක ඉන්නවා, ක්ලයන්ට්ගෙන් අහලා බලමු. ඒ වගේම මතක් කරමුනේ මේ MN ප්‍රොපර්ටි වෙනුවේ විශේෂ වසරක් නේද? ඔව්, ලැබෙන වසර මම හිතන්නේ අපිට අවුරුදු 20 සැපිරෙනවා. ඉතින් අවුරුදු 20 සැපිරෙන මේ වෙලාවේ තව තවත් විශාල නිර්මාණ රැසක් දායක කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් මිසස් ගුණතිලක කොහොමද අපි කතා කරන්නේ MN ප්‍රොපර්ටි එකේ වීඩියෝස් අපි ගොඩක් මෙන්නකට කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ දවසත් හරිම ලස්සනයි. අපි කියමු කොහොමද MN ආයතනය වෙතින් ඔයගොල්ලන්ට හම්බෙච්ච සේවාව ගැන විස්තර. මිස්ටර් දැනන ජෙනුයින් ෆීඩ්බැක් එක කොහොමද කියලා? ඇත්තමයි, මමත් ගොඩක් පැකරි කම්පැනි එකක හොය හොය ඉති. මොකද අපි පිටරට ඉන්නේ, බංග්ලාදේශ වල ඉන්න හින්දා මට හොඳ විශ්වාසවන්ත ජෙනුයින්ලි වැඩ කරන කම්පැනි එකක් හොයමින් ඉන්න ගමන් තමයි මට මේ BMCH එකේ ඇත්තටම construction field එකේ exhibition එක බලන්න ගිහිල්ලා හම්බුනේ MN group එක. ඒත් එක්කම අනුෂ්කත් එක්ක ගොඩක් coordinate කරා මම. එහි ඉන්නකොටත් කරා. මෙහි ඇවිල්ලත් ඊට පස්සේ මම ඒගොල්ලගේ meeting වලට සම්බන්ධ වෙලා කොහොම හරි අපි එක තැනකට ඇවිල්ලා වැඩේ ලස්සනට පටන් ගත්තා. ඉතින් මිසස් ගුණතිලක දැන් නිවස හදන්න වැඩ කටයුතු පටන් ගත්තට පස්සේ ගේ හදාගෙන ගියා මේ ඉවර වෙනකම්ම කොහොමද MN ආයතන වෙතින් ඕගලන්ට හම්බුනේ service එක? ඔව්. ඇත්තටම ඉතා හොඳ ටීම් එකක් ඒගොල්ලන්ට ඉන්නවා. ඒගොල්ලන්ගෙන් හොඳ අපි අහන හැම ප්‍රශ්නෙටම හැම දෙයකින්ම අහලා අපිත් එක්ක කෝඩිනේට් කරලා ඉතාම හොඳට ඒගොල්ලන් අපිත් එක්ක සම්බන්ධකම් තියාගෙන අපි පිටරට ඉඳද්දිත් ඒ හැම වැඩකට ඉත්තම හොඳින්ම කර හින්දා තමයි මම හිතන්නේ මේ අවුරුද්දක් ඇතුළත මාස ඇත්තටම මාස 10කින් වගේ මේක නිම කරා. නමුත් අපිටත් චුට්ටක් එන්න පරක් වුණා. ඒගොල්ලන්ට ඒගොල්ලන් ඒ හොඳටම ඉතාම හොඳට කම්ප්ලීට් කරයි කියන තමයි මට තියෙන්නේ විශ්වාසවන්ත. ඕනෙක් කෙනෙකුට දෙන්න පුළුවන්. රෙකමන්ඩ් කරන්න පුළුවන් MN in group එක. මිස්ටර් රොෂාන්, අනුෂ්කා අමතක කරන්න බැරි group එකක් ඉන්නවා අපි ගෙදර වැඩ කරපු කට්ටිය. ඒත්තරම ඒගොල්ලන් හොඳට coordinate කළා හැම එකක්ම ලස්සනට සම්පූර්ණ කරා.
ඉතින් ඔන්න බය නැතු ඔයගොල්ලො රට ඉන්න කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් හිතේ කිසිම කරදරයක් නැතුව ඔයගලගේ නිවසේ වැඩ කටයුතු මේ MN group ආයතනයට බාර දීලා ලස්සන්ට ඔයගලගේ නිවස මේ වගේ නිමා කරගන්න. එහෙමනම් අපි මේ වෙනකොට නිවසේ පල්ලෙහා තට්ටු විතරයි මට බලලා තියෙන්නේ. අපි මම උඩ තට්ටුවට ගිහින් මට එක දෙයක් කියන්න ඕනේ. මන් MN එන් group එකට සුබ පතනවා. දැන් කිසි වෙන සංවත්සරයේ ඒගොල්ලන් සමරනවා ළඟදීම ගොඩක් අසාවෙන් හිතේ ඒගොල්ලන්ට සුබ පතනවා. ඇත්තටම ෆස්ට් ෆ්ලෝ එකට එනකොට අපි ස්ටයර්කේස් ගැන කතා කරොත් ඔයගලන්ට පේනවා මේක සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. අපි නෝමලි දකින්නේ ටයිල් එහෙම නැත්නම් වුඩ් වලින් නිමා වෙච්ච ස්ටයර්කේස් එකක් නේ. හැබැයි මේක සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් වලින් තමයි මේ ස්ටයර්කේස් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. එහෙමනම් ෆස්ට් ෆ්ලෝ එකේ තියෙන ලස්සන තමයි ඔයාලා මේ දකින්නේ. ඉස්සලාම කතා කරන්න ඕනේ කොයි සයිඩ් එක ගැනද? ලිවින් ඒරියා එක ගැනද? එහෙම නැත්නම් මේ බාය ඒරියා එක ගැනද? හරිම ලස්සනට නිමා වෙච්ච මෙන්න මේ සයිඩ් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ලස්සන බාය ඒරියා එකක් තමයි අපිට මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට බොටල්ස් මෙතන ප්ලේස් කරලා තියෙනවා. ඊට අමතරව අපිට මෙතන පුංචි අයිලන්ඩ් ටේබල් එකක් විදිහට මෙතන නිමා වෙලා තියෙනවා. මේ වගේ හයි චෙයර්ස් එක. ඉතින් ටීවි බලන ගමන්ම මැච් එකක් බලන ගමන්ම යාළුවොත් එක්ක විනෝද වෙන්න මේ ඒරියාක පාවිච්චි කරන්න පුළුවන්. ලස්සන සෝෆා එකකින් නිමා වෙච්ච ටීවි ලොබි එක තමයි අපි මේ දකින්නේ. ඉතින් ලිවින් ඒරියා එකෙත් ඕගලන්ට පේනවා නිවසේ ෆස්ට් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ වගේම ලස්සනට ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් ඩිසයින් වෝල් එකකින් තමයි අපිට මේ ටීවි ලොබි එකත් ෆිනිෂ් වෙලා තියෙන්නේ. නිවසේ ප්‍රමාණයට ගැලපෙන විදිහට ලස්සනට කස්ටමයිස් කරපු ෆර්නිචර් වලින් තමයි මේ නිවස හැඩ වෙලා තියෙන්නේ. මෙතන තවත් එක වොෂ්රූම් එකක් අපිට මේ විදිහට බලාගන්න පුළුවන්. ඉතින් සුදු සහ අළු වර්ණයෙන් තමයි ඒ වොෂ්රූම් එකත් අපිට නිමා වෙලා තියෙන්නේ. මේ නිවසේ ඉඩකඩ තවත් වැඩියෙන් පේන විදිහට හොඳ හයිට් එකක් එක්ක තමයි අපිට මේ ෆිනිෂ් රූෆ් එක මේ විදිහට අපිට නිමා වෙලා තියෙන්නේ. ඉතින් අපිට නිවසේ හොඳ ටෙරස් එකක් තියෙනවා. අපි එතනටත් ගිහිල්ලා බලමු. වීඩියෝ පටන් ගද්දි මං කියවනේ නිවස පිටතින් බලනකොට ගේ ඇතුළ පේන්නේ නැති විදිහට තමයි මේ ගෙදර හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ නිවසයන්ගේ ප්‍රයිවසි එක ගැන ගොඩක් හිතලා තමයි මේ නිවස හදලා තියෙන්නේ. ඉතින් එළියේ ඉඳන් බලනකොට අපිට මේ ටෙරස් ඒරියා එක තමයි පේන්නේ. ඉතින් පාටි එකක් තියෙන වෙලාවට අපිට මේ ඒරියා එක ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අර කලින් දැක්කේ නිවසේ බුදුමැදුර තියෙන ඒරියා එක සහ ෆ්‍රන්ට් ගාර්ඩන් ඒරියා එක තමයි ඔයාලා මෙතනට මේ දකින්නේ. නිවස එළියෙන් බලනකොට ඕගලන්ට මේ රුක් එක තමයි බලාගන්න පුළුවන්. මං කලින් කිව්වා සහ විදිහට සුදු සහ ඩාර්ක් ග්‍රේ කලර් එකෙන් තමයි මේ නිවසේ මේ කලර් තීම් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ නිවසේ තියෙන අවසාන බෙඩ්රූම් එක බලන්න තමයි දැන් මම ඔයාලව එක්කගෙන යන්නේ. අපි යමු. ඒ බෙඩ්රූම් එක අපිට මෙන්න මේ සයිඩ් එකෙන් තමයි තියෙන්නේ. ඔගලන්ට පේනවා සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි මේ දොරවල් ජනෙල් හැම එකක්ම ලස්සනට ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් මේ තමයි තර්ඩ් බෙඩ්රූම් එක. අපිටත් මේකේ ස්ලයිඩින් වින්ඩෝ එකක් එක්ක මේකේ හැබැයිතනොත් අපිට බල්කනි එකක් තියෙනවා. හොඳ ස්පේස් එකක් තියෙන, ඒ වගේම හොඳ හයිට් එකක් තියෙන ෆිනිෂ් රූෆ් එකක් තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි මේ කාමරයට අපිට තියෙන ඇටච් බාත්รูම් එක තියෙන්නේ. අපි කලින් දැකපු බාත්รูම් වලට වඩා මේක නම් පොඩ්ඩක් ඩිසයින් එකෙන් වෙනස්. අපිට මේකේ ෂවර් කියුබිකල් එකක් තියෙනවා, හොට් වොටර් තියෙනවා. ඒ වගේම මේකත් අපිට රොසල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාමරයට අපිට මේ සයිඩ් එකෙන් තවත් බල්කනි ඒරියා එකක් ලබා දීලා තියෙනවා. එහෙමනම් මේ වෙනකොට හන්සි මේ නිවසේ විස්තර ඔයගලන්ට සම්පූර්ණයෙන්ම පෙන්වලා ඉවරයි. අපි මේ ටියකට ගිහිල්ලා නිවසේ විස්තර සමරයිස් කරමු නේද? එහෙනම් මේ ලස්සන ගෙදර තියෙන්නේ රත්මලානේ. පර්චස් 17ක් තියෙනවා, වර්ගඩි 4400ක් තියෙනවා. ඉතින් කාමර 3ක් තියෙනවා, බාත්รูම්ස් 4ක් තියෙනවා, මේඩ්ස් ක්වාටර්ස් තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ විදිහට ලස්සනට නිමා කරපු මේ නිවස හදලා තියෙන්නේ MN ප්‍රොපර්ටි ආයතනයේ වෙතින්. ඉතින් ලක්ෂර ශ්‍රී ලංකා වීඩියෝස් බලන ඕගොල්ලන්ට MN group කියලා කියන්නේ හරිම හුරු පුරුදු නමක් නේ. ඉතින් MN group ආයතනයේ MN ප්‍රොපර්ටි වෙතින් තමයි මේ ලස්සන නිවස මේ විදිහට ලස්සනට නිමා කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕගොල්ලන්ටත් පුළුවන් ඔයාලගේ හිතේ තියෙන ලස්සන සිහින නිවහන හැබෑවක් කරගන්න MN ප්‍රොපර්ටි ආයතනය සම්බන්ධ කරගන්න. ඔයාලට තියෙන්නේ පල්ලෙහාක් තියෙන කන්ටැක්ට් නම්බර්ස් හරහා ඕන සම්බන්ධ කරගෙන ඕගොල්ලන්ගේ හිතේ තියෙන ප්ලෑන් එක එයාලට කියන්න විතරයි. හරි, එහෙනම් තවත් ලස්සන මේ වගේ රිවියු එකක් අරගෙන හන්ස ඉක්මනටම ඔයාලව හම්බෙන්න එන්න.
හිතකම් උගලන්න පුළුවන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ ක්‍රිෂන් හන්සි ලොග්ස් කියන YouTube channel එකත් subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි. ඕගලන්ට තිකුණ ගන්න බලාපොරොත්තු වෙන ලස්සන ගෙයක්, apartment එකක්, විලා එකක් තියනවා නම් අපිට කියලා review එකක් කරගන්න පුළුවන්. ඔයාලත් construction කරන company එකක් නම් ඔයාලගේ ළඟදිම හදපු ලස්සන ගෙදර අපිට කියලා මේ වගේ review එකක් කරගන්නත් ඔන්න ඔයාලට හැකියාවක් තියෙනවා. එහෙමනම් තවත් video එකක් කරගෙන හන්සි ඉක්මනටම ඔයාලව හම්බෙන්න නැකන් ඔයාල හැමෝටම සුබ දවසක්.